Arreglame. Ahí van, si eres delante más. Están de abajo. Ignoré Ay, Bogansa. ignoré. හරි දැන් ඇහෙනව නේද? ඇහෙනවා සර්. හරි අපි මේ ගිය සති කියන්නේ ඊයේ අපි ගිය සතිය පන්තිය ඊයේ කරේ නේද? ගිය සති කරන් බැරි වෙච්චිද? ඊ අපි කතා කරා අර දැන් පාඩම් ඔක්කොම ඉවරයි. මේ පාඩම් ඔක්කොම කියන්නේ පාඩම් 19ක් අපි අවසන් කරලා තියෙනවා. තසන්න ආව තසන්න ක්ලාස් එකට ආවේ නැහැ නේද ගම ඉන්නනේ පාඩම් ටික ඉවරයි ඉතින් තසන්න පාඩම් ටික අපි ඉවර කරා මෙන්න මේ පාඩමෙන් තමයි පටන් ගත්තේ මේ පාඩමට හිටිය අවිෂ්ක හිටියානේ නුවන් යාත් පස්සෙන් සම්බන්ධ වෙන මා මේ මෙන්න මේ පාඩම තමයි අපි ඒ කියන්නේ අපි පාඩම් ටික කියන්නේ අපි ඒවලට මේ 9 වසරේදී අපි කරපු පාඩම් ටික මෙන්න මේවා නේ පාඩම් 19 සුත්‍ර ජීවීන්ගේ භාවිත හරි පාඩම දෙවෙනි එක සහ කන නේ තුන්වෙනි එක පදාර්ථයේ ස්වභාවය හා ගුණ අර මූලද්‍රව්‍ය ගැන එහෙම කතා කරේ ඊට පස්සේ බලය හා සම්බන්ධ මූලික සංකල්ප ඊට පස්සේ අපි කතා කරා ඝන ද්‍රව්‍ය මගින් ඇති කරන පීඩනය ඊට පස්සේ කතා කරා මානව රුධිර සංසරණ පද්ධතිය ඉතින් ඔය පාඩම් හය තමයි පළවෙනි වාරය සඳහා තියෙන්නේ 19 ඔය පාඩම් හය තමයි පළවෙනි වාරය සඳහා අපි කරේනේ මතක ඇති දෙවෙනි වාරය සඳහා මෙන්න මේ ටික චාක වර්ධක ද්‍රව්‍ය ඊට පස්සේ සුද්ධ ජීවීන්ගේ සංධාරණය හා චලනය ඊට පස්සේ පරිණාමික ක්‍රියාවලිය ඊට පස්සේ 10 විද්‍යුත් විච්ඡේදනය 11 ඝනත්වය 12 ජෛව විද්‍යත්වය 13 කෘත්‍රිම පරිසරය හා ආර්ථික සංකල්පය එතකොට මෙන්න මේ පාඩම් මේ 7 තමයි දෙවෙනි වාරේ අපි කරේ දෙවෙනි වාරේ අපි කතා කරේ මේ පාඩම් 7 නේ මේ පාඩම් හතර තමයි අපි දෙවෙනි වාරේ කතා කරේ තුන්වෙනි වාරේ අපි කතා කරා මෙන්න මේ පාඩම් ටික මොනවාද 14 තරංග පරාවර්තනය හා වර්තන 15 සරල යන්ත්‍ර 16 නැනෝ තාක්ෂණය හා එහි භාවිත මතක ගැනීම ඊළඟ 17 අකුණු අනතුරු 18 ස්වාභාවික ආපදා අපි කතා කරේ මීය ගැනීම කතා කරානේ එතකොට අවසන් වශයෙන් අපි කතා කරා ඊයේ ඉවර ඊ ගැන ඊ අවසන් කරා අපි ස්වාභාවික සම්පත් තිරසරල භාවිතය කියන පාඩම ඔය පාඩම් 19 මම කරලා අවසානයි මම මේ පාඩම් ඇමුලේ ඉඳන් පෙන්වන්න යන්නේ
ඔය පාඩම් 19 අපි කතා කරා. වඩ මතක ඇති නේ. සුත්‍ර ජීවීන්ගේ භාවිතයට අපි කතා කරා සුත්‍ර ජීවීන් ජීවත් වෙන උපස්තර ඊළඟ සුත්‍ර ජීවීන්ගේ බලපෑම් ගැන කතා කරා. ඊට පස්සේ දෙවනි පාඩම දැන් මේ මා සාරා මතක් කරගෙන ඉන්නේ පොඩ්ඩක් අර ඊට පස්සේ පේපර් එක අපි කතා කරමු හරි ඊට පස්සේ දෙවනි පාඩම අපි කතා කරා මිනිස් ඇසෙහි ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය එනේ අක්ෂි දෝෂ අක්ෂි රෝග හොඳට පාඩම් කරලා ඇති දැන් මිනිස් කණෙහි ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය කණෙහි ආබාධ ඔය ටික අපි කතා කරා දෙවනි පාඩමේ මතක ඇති නේ ඊට පස්සේ मूलद्रव्य මේක මම අර හදපු මගේ ආවර්තිත වගුවක් මේ කාඩ් එක වලට එවන්න පුළුවන් තැපල් කරන්න ඕනේ මේ කාඩ් තියෙනවා මලකට මේ කාඩ් දහපුවා තියෙනවා මේ වගේ මේ තැපල් මගින් තමයි එවන්නේ මේ ඕනනම් ඔයාලගේ මේ ඇඩ්‍රස් එක මට දාන්නකෝ මම තැපල් කරන්නම් ඉතින් ඕනම අය ඒකර මේකේ මේ මූලද්‍රව්‍ය මේක දැන් 10 11 ඉදිත් මේක වැඩගත් වෙනවා මේ ආවර්තිත වගුව මේකේ හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියෝන් සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් ආගන් පොටෑසියම් මේ වගේ මොනවාම තියෙනවා ඒකේ සංකේතය තියෙනවා නේද ඒක ලෝහ අලෝහ බව තියෙනවා ඒ වගේ ගුණ ගොඩක් තියෙනවා මේකේ හරි ඒ වගේනත් අපි මේ පාඩම කතා කරා වලට මතක ඇති මේකට හිටියද හැමෝම හිටියේ නෑ මේකට මුල දීපු අය මේ පාඩමට හිටියා ඊළඟ අපි 4 සහ 5 කියන පාඩම් දෙක එකට කතා කරා මෙන්න 4 දී අපි කතා කරා බලය විශාලත්වය බලයේ දිශාව හා ප්‍රයෝගික ලක්ෂය බලයක රූපික නිරූපණය ඊළඟට අපි පස්සේ පාඩමේ කතා කරා පස්සේ පාඩමේ අපි කතා කරා නේද පීඩනය හැඳින්වීම පීඩනය කෙරෙහි බලපාන සාධක පීඩනයේ ඒකක පීඩනයට බලපාන සාධක අවශ්‍යතා පරිදි වෙනස් වීම අපි කතා කරා පීඩනය කියන්නේ මොකද්ද මේකේ හොයන්නේ කොහොමද ඒක ගණන් හදන්නේ කොහොමද අපි ගණන් හදුවා ඒ විභාගෙට එනවා හරි ඒ ඔක්කොම මතක් කරන් යන්නේ නැහැ මම දැන් ඒක අපි කතා කරා ඊට පස්සේ 6 වෙනි පාඩම මතකද ඉමායා ඉමායා හිටියනේ 6 වෙනි පාඩම කරද්දි ඉමායා කී වෙනි පාඩමෙන්ද අපිට සම්බන්ධ වුනේ මට එක එක්කෙනා කියන්න බලන්න මට මතක නැහැ ඉමායා කී වෙනි පාඩමෙන්ද අපිට සම්බන්ධ වුනේ අපි කී වෙනි පාඩම කරද්දි දෙවෙනි පාඩමෙන් සර් ආ දෙවෙනි පාඩම ඕ නෙතුෂ අවසානට වගේ නේ කී වෙනි පාඩමෙන්ද නෙතුෂ අපිට සම්බන්ධ වුනේ 4 වෙනි පාඩමෙන් සර් අවිෂ්ක මුලින් ඉඳන්ම හිටියා නේද අවිෂ්ක අවිෂ්ක තමයි කීලා හිටියේ නේද අවිෂ්ක ඉන්නව නේද අවිෂ්ක ඉන්න අවිෂ්ක කේ ඉඳන්ම හිටියා ඊශානී අපිට කියන සම්බන්ධ වුණේ ඊශානී මතකද දෙවෙනි පාඩමෙන්ද දෙවෙනි වාරෙදිස දෙවෙනි වාරේ නේ මුල් පාඩම මතක නැද්ද දෙවෙනි වාරේ මුල් පාඩමද සර් පළවෙනි වාරේ පේපර්ස් සාකච්ඡා කරනවා ආව් පළවෙනි වාරේ පේපර්ස් සාකච්ඡා කරනකොට නේද තසන්‍යායක තුනේ 8 වෙනි පාඩමේ සර් 8 වෙනි පාඩමේ තසන්‍ය නේද මේ ගිය සතිය වල ආවේ නැත්ද හිටියේ නැහැ කිව්වේ ඔව් සර් මොකද උනේ කොහෙද ගියේ? ගමේ ගියා. මම කී කොච්චර දවසක් ගමේ හිටියද? මාසයක් විතර.
संसार पद्धति अड़ते अभी कथा कराने मिनी हृदय व्यूहय दमन मम्मी मत कर सारा मिनी हृदय व्यूहय मत दमन सीरा शाकवर्धक द्रव्य मत कहती वाली कथाकर शाकवर्धक द्रव्य हिन्वी तब कृत्रिम वर्धक द्रव्य वाले प्रयोजन कथा ऑक्सीन गिबरेलिन साइटोकाइनिन मत कहते अटवेनी पाड़ में जीवन के संधारण चालन एक रावल पद प्रश्न अमीबा व्याज पाद संचरण करण पृथ्वी संभावेगेन पृथ्वी संभावेगेन इला पृथ्वी मत जीव संभावेगेन कथा करते परिणाम कथा कर जैव विधत्ते परिणाम मेक तम अपियार जीवन के संभव मतवाद नेबिउरावादेगेन कथा कर महापिपुरुमवादेगेन कथा कर जीवन के आरंभ जीवन के आरंभ मेवाद सह मेवादी स्वयं सिद्ध जनवाद मैंने ग्रह लोक आवा जीव जैव रसायनिक परिणाम स्वाभाविक सरल जीवी संकीर्ण जीवी कथाकर कथाकर मम सारा नावेणी पाड़ नावेणी पाड़ कथाकर दहावेणी पाड़ दहावेणी पाड़े विद्युत विच्छेदन पाड़ अंदर पाड़ कर विद्युत विच्छेदन दहावेणी पाड़ एक कथाकर प्रश्न विद्युत विच्छेदन विद्युत विच्छेदन कथाकर विद्युत धारावाक्यवीमें द्रावण विपर्यास कथाकर विद्युत लोहालेपन विद्युत विच्छेद विद्युत विच्छेदने विद्युत लोहालेपने कथाकर गणत्वे द्रवमान द्रवमान मत कई
ප්‍රවමාන කීපයක් ගැනම අපි කතා කරානේ. එදා ශීරමාණය, කිරිවල ද්‍රව මේ ඝනත්වය මයින් එක. ඊළඟට මධ්‍ය සාරමාණය जैव विविधत्व एक जब जैव विविधता है दिन भी में जैव विविधता पैदा करता है जैव विविधता संबंधित कारण जैन परिसर पद्धति वाले पैदा करता है सो आप यार कथा करें स्वाभाविक परिसर पद्धति में लोगों को पाठ मांगने के नहीं मतलब निर्मित परिसर पद्धति वाना अंतर का नेम कथा करें पर में लोगों को पाठ मांगना ठीक है कथा करा ये तो कोटा कुशकार्मिक क्रियावली कार्मिक क्रियावली कुशकार्मिक कृत्रिम परिसर मनादने कृषिकार्मिक परिसर पद्धति कार्मिक परिसर पद्धति नागरिक परिसर पद्धति ये वगैरह तीन गैटर लुने द अभी कथा करा हरित संकल्प क्या नम कर द हरित संकल्प यानु ये दिव्य ने गड़ लगे ने दिव्य निर्माण एक ये तो बता लीवर आनंद तले चक्र अक्ष दंड कप्पी ठीक है समाई पहलों से नहीं पार्ट मने पार्ट मात्र कहती दाह तरह में पार्ट में आप ही मुकद्दे कथा करें तरंग परावर्तन या वर्तन है ना आलोक परावर्तन एक त्यूट्टे के मैं मांग करें एक ऐसे के प्रेजेंटेशन ने करना चाहिए आलोक वर्तन है हम तरंग के ना कथा करें ठीक है फिर पास से आप ही अकुणु මෙතන මම මාරු කරලා තමයි මේ පාඩම් ටික පාඩම් කරේ මම පාඩම් ටික ඔක්කොම කරාම නේ මේ පාඩම් දෙකක් එහෙට මෙහෙට වුණා කියන්නේ කලින් කරා සමහර 17 කලින් කරා අකුණු අනුතු මේකදී අපි කතා කරා අකුණු අනුතුර ඇතිවන ආකාරය අකුණු අනුතුර වළක්වා ගන්න මොනවද කරන්න කියලා එහෙම කතා කරා නේ අකුණු වර්ගත් කතා කරා स्वाभाविक स्वाभाविक भूमिकंपा सुनामी स्वाभाविक संपत् आधार सॉरी स्वाभाविक आपदा आधार दिन संबंध कथा कर दहाटवेणी पाठन अवसान वसेन अभी ईवर
दहना वेनी पाड़न स्वाभाविक संपत्ति सरव भावित एक कथा करे मत मत लगम कर जल कथा कर स्वाभाविक संपत्ति कथा कर जल पाषाण शाक देवगन कथा कर संपूर्ण आवरण वीडियो बल मंगन वीडियो बल प्रमादी मंगसाइट अभी पाठांतिकवसान कर कथा कर पेपर्स मम पेपर्स हमें कक्ट दिन मतने हमें कक् दिब्बा साकट्टा कर साकट्टा करे पेपर दहना में मंग अभी दह तुनट दह तुनट दी कथा कर मत कहे बस मेड करना लखन अड़ी अन्या करा बागेट 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 कर लीन बागेट लखन सामने मत मावरा फल पेपर पास देवनी पेपर अरे मेती अध्यापन एक पेपर का तीब्बा मे तम अरे एक पाड़ में मैं तूंगे पाड़ में एक तो वे हाथ में पाड़ में पेपर एक दाल साकट्टा करा वाला कर हाथ में एक कथा करा मम्मी कथा करा फिर पास अभी पास से नहीं एक මේ තමයි අවසන් මේ අවසන් පේපර් එක 19 වෙනි පාඩමේ පේපර් එක. ඉතින් ඔය විදිහට මම කරා. ඊට අමතරව මම කරා ටර්ම් ටෙස්ට් නේ. නේද? මේ ෆස්ට් ටර්ම් එකේ මට පළවෙනි වාරේ පේපර් කට් එක දෙකක් දීම අය කරේ මතකද ඔයාලට? පළවෙනි වාරේ කට් දෙකක් දෙකක් फाइल लेके तीन आना बाल क्या ना पुलवा पहले निवार पेपर किया करा दो क्या किन्नु के हाँ अनिक का ये मन अत्तंग याला पिली वाला डबेड कर लने
පළවෙනි වාරේ පේපර් මම හිතන්න දෙකක්ද මම කරේ මතකද කියලා पेपर मनोवागे प्रश्न पेपर गुडाक मनोवागे प्रश्न दिन लबनावृद्धि दहाये दहाय नमे मं क्रम हेमोम मं क्रम अभी करा बर प्रसन्टेशन करूट करा नोट कटी पेपर्स करा पेपर्स टर्म टेस्ट वेनम करा එතකොට මම ওই විදිහට කරා. ඉතින් ඒක මට කරන්න බැරි වුණා. ඒක අපිට ඊළඟ අවුරුද්දේ කරනවා මම ඒක. ඒක හදා ගන්නවා 10 සහ 11 අතර. ඉතින් එතකොට මම ওই වගේ වැඩ කරා. දැන් මේ වැඩ ඔක්කොම ඔයාලා කරනවා. මම දුන්න වැඩ ඔක්කොම කරලා තියෙනවා නම් ඔබ අසාර්ථක වෙන්න විදිහක් නැහැ. මේ පේපර් හැම එකක් ඔයාලා ෆයිල් එකේ ඔයා කරලා තියෙනවා නේද? මට ඉස්සෙල්ලා ඔයාලා කරලා තියෙනවා. මම සාකච්ඡා කරා ගොඩක් ඒවා. නේද? ඊට පස්සේ අපි देवनी वार पेपर्स हिमाया मट बाल देवनी वार पेपर्स मैंने कहा उसमें काम नहीं अनेक कहते बाल पेपर्स फाइल ले कर फिर हम दिए रहना मांग ये भी दे हदाग दिया ना क्या ला देखा है सर देखा है नहीं देवनी वारे देवनी वारे अमिष्कर ना देखा है ඒ වගේම අර තුනක් කරා අපිට කල් තිබ්බ නේද දෙවෙනි වාරේ දෙකක් කරා සම්පූර්ණ පේපර් කට්ටල් නේ මම සාකච්ඡා කරා හැම ප්‍රශ්නයක් ඉතින් දැන් ඇවිල්ලා දැන් අවසන් ටිකට අපි ඇවිල්ලා ඉන්නේ 3යි පළවෙනි වාරේ නේ දෙවෙනි වාරේ දෙක මේ වාරෙත් අපි බලමු දැන් මේ පළවෙනි එක දාලා තියෙනවා දෙක එතකොට අපි සාර්ථක ගමන හද පාන්ති අවසන් දවස නෙමෙයි හරිද මේ කිව්වට මම මේ කිව්වේ දැන් ඔය අවසන් දවස කියන්න බැරි වුණොත් ඔය ටික ඔක්කොම නේ අපි එතකොට ඔය විදිහට සම්පූර්ණ වැඩපිළිවෙල ගියා ඒ පාඩම් ටික පැහැදිලිව මම සමහර මේ පරීක්ෂණවල වීඩියෝ අපි කරානේ නේද අර වීඩියෝ ආයෙම මට අමතකුණා කියන්නේ පරීක්ෂණවල වීඩියෝ සමහර ජීවීන් මේ වගේ වීඩියෝස් අපි ගොඩක් වෙනවා මම ඉතින් ඔයාලට මේ වලගේ ඔයාලා ක්ලාස් ලිස්ට් එකක් ගෙවලා තිබ්බා ගෙවලා තියෙනවා මේ anu ඊට වඩා මම හිතනවා වැඩ කරලා ඇති පැය දෙක වැඩ කරා පැය දෙක ඇති මට මම පැය දෙක කරන්නේ ඔක්කොම කරේ නේද මම අපි අනික මා يعني දීශානි දැන් ආපස් සම්බන්ධ වෙච්ච ඇත්ටි කියන්නේ නේද මේ නෙතුස් තමයි අවසාන මම හිතන්නේ එතකොට මේ ඔය මේ අපි එතකොට මේ खराब
आये नाम दान पटांग कौमारी अभी पंदी तुड अभी दैन वेड को उत्तर बेलवे पंती अटक तो कोई ना मैं अटक नहीं आउ दे पंती नहीं आई गला दे ये तो बता मैं अनिक का है अविष्ट है इधर में ना थी करे ना दे अविष्ट पेपर के आंसर देने में ना चाहिए मतलब फोटो का जान देता यासन दर ऐ पेपर में उत्तर देने में ना चाहिए फोटो का जान दान की बात की जा ये सब ये है कि तासन ने आज देने नहीं सर मांगी थी नहीं मांगी थी नहीं අඩුවෙන් වැඩ කරනයිට අඩුවෙන් තමයි හම්බ වෙන්නේ ප්‍රතිඵල. ඒක මතක තියාගන්න. දැන් අඩුවෙන් වැඩ කරලා වැඩියෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. ඔයාලා දැන් ක්ලාස් 30 ගිහුවා කියලාවත් නැත්නම් හැමදාම පන්තියට ආවා කියලාවත් ලකුණු වැඩි වෙන්නේ නැහැ. වැඩ කරන්න ඕනේ. ඒ දේ දෙකත් කරලා හරියට වැඩ කරා නම් මේ හරියට වැඩ කරලා තිබ්බනම් ලකුණු කියන්නේ මේ වැඩි වෙයි. විභාගයක් දැන් ඉස්කෝලේ තිබ්බොත්. මේ කොහොම හරි විභාගයක් තියෙන්න එපා. ඊළඟ අවුරුද්දේ හැරෙන්නේ विभाग වයව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මේ පේපර් එක පිළිවෙලට තියෙනවා මේකේ ආන්සර්ස් එමක් තියෙනවා මම එහෙනම් මේක දැම්මා තුන්වෙනි වාර පරීක්ෂණය අපි දන්නවා දැන් පේපර් එක එදත් ඊයේත් අපි කතා කරා පේපර් එක කොටස් දෙකක් තියෙනවා නේ පළවෙනි කොටස දෙවෙනි කොටස වාර මේ දෙකටම කාලය පැය දෙකක් හම්බෙන්නේ කාලයක් ද කාලයට ලියන්න පුළුවන් වෙන්නත් ඕනේ කාලය प्रश्न पहलवा कथा कर
දාසේ තමයි අද තියෙන්නේ. අපි නා දාසේ ඉඳන් බලමු. හරි. දාසේ වෙනි ප්‍රශ්නේ. දාසේ වෙනි ප්‍රශ්නේ මොකද්ද? ලෝටස් ආචරණය. අර නෙළුම් පොලේදී මේක අර නැනෝ තාක්ෂණය කියන පාඩමේ කතා කරා මතකදනේ. නෙළුම් පොලේ මත එහෙම තියෙන ලෝටස් ආචරණය. ලෝටස් ඉෆෙක්ට්ස්. වඩාත්ම හොඳින් පැහැදිලි කරන පිළිතුර කුමක්ද? මොකද්ද ඔයාලා උදාහපු උත්තර කියන්න ඕන මට. මොකද්ද උත්තරේ? හැමෝම කියන්නේ. මොකද්ද උත්තරේ? ගීෂානි මොකද්ද ඔයා උත්තරේ ගැහුවේ මේකට? ගීෂානි ඉන්නව නේද? තුන්වෙනි උත්තරේ සර්. උත්තර අවිෂ්ට මේක මොකක්ද ගැහුවේ 16 වෙනි එක අවිෂ්ක අවිෂ්ටයි කතා කරන්න බෑ ගොළු වෙලාද මැසේජ් දාන්න නේතුෂ නමේ B එකේ නමේ B පන්ති ඉන්නේ ඈ තුන්වෙනි එක සර් තුන්වෙනි එක තසන්නයා මේ පේපර් එක ඔයා ගත්තද print out ගත්තද නැහැ මම දාලා තිබා WhatsApp එකට print out ගන්න බැරි ආ ඒක තමයි නේ දැන් මේක බලන්න ඉන්න තමයි වෙන්නේ හරි නුවන්නයා මේකට උත්තරේ මොකද්ද තුන්වෙනි උත්තරේ සර් ඔව් ලෝටස් ආචරණය වඩාත් පැහැදිලි කරන්නේ තුන්වෙනි එක පත්‍ර මතු පිට නැනෝ ප්‍රමාණ අංශු වලින් අංශු වල සියුම් සැකසුමක් තියෙන නෙළුම් නෙළුම් කොලේම තියෙන. ඒක තමයි ලෝටස් ආචරණය. උත්තරේ 3. ඊළඟට විවෘත භූමියක සිටින අයෙකු අපි අකුණු පාඩමනේ 17 වෙනි පාඩම. විවෘත භූමියක සිටින අයෙකු අකුණු අනතුරකින් ආරක්ෂා වීමට කලේ ද නිවැරදි ක්‍රමෝපාය හා ඊට ගැළපෙන හේතුව දක්වා ඇත පිළිතුර මොකද්ද? නුවන් මේ කොරේ ඉමාය මොකද්ද මේකට උත්තරේ? උත්තර වෙන එක දිශානේ මගේ යාළුවනි හතර වෙනි උත්තරේ තසන්නය අදහන්න කරේ නෑ නුවන්නේ දැන් නම් කියන්නේ නැහැ නේද උත්තර කියන්නේ මට කිව්වා නම් කියන්න කිව්වා හැමෝම කියන්නේ තමයි යසන්ද කියන්නේ නැහැ මයික් එක මට නම් කියන්න ඕනේ නැහැ උත්තරේ කියන්නේ තමන් ගහපිට යසන්ද කරා නේද මේක ආ යසන්ද මොලේ ඉඳන් ඉන්නේ නේ දැන් යසන්ද මේක කරා නේද සර් ඈ ඔව් සර් හරි ඇයි මට print out මේ 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 ෆොටෝ දැම්මේ නැත්තේ ගහලා සර් print out ගන්න බැරි වුණා නෑ print out ගන්න නෙමෙයි මං කිව්වේ ෆෝන් එකෙන් ෆොටෝ ගහලා මට ෆොටෝ දාන්න කියලා මං කිව්වේ ෆෝන් එක ගන්නද ඔයා පේපර් එක කරලා තියෙන්නේ සම්පූර්ණ කරා නේද නෑ සර් සම්පූර්ණයෙන් කරේ නෑ ඇයි ඉතින් බාගෙද කන්නේත් බාගෙනද ගෙදර බත්ති ගානේ බත් වලින් චුට්ටයි කියන්නේ බෙදෙන එක කන්නේ බාගයක් හරි මේ එහෙනම් ඔය මමගේ බාගෙට කරොත් බාගෙට තමයි ප්‍රතිඵලත් හම්බෙන්නේ නැහැ මතකයි ආයෙත්. හරි ඊළඟට මේකේ උත්තරේ මොකද්ද මේ මේ ගහන්නේ විවෘත භූමියක අකුණකින් ආරක්ෂා වීමට નિවරදිව ගත යුතු ක්‍රමෝපාය සහ ඊට ගැලපෙන හේතුවනේ හේතුවත් බලන්න ගලක් වැනි පරිවාරක ද්‍රව්‍යයක් මතු පිට මත සිට ගැනීම. මෙහෙම ඊට ගත්තාම පරිවාරක නිසා විදුලිය ගමන් නොකර නෑ ඒක වැරදි. අකුණ ගලක් උඩ ඊට ගත්තා කියලා අකුණ වදින්නේ නැති වෙන්නේ නැහැ. ඒ වගේම ගසක් හෝ
කණුවක් අසලට යෑම නෑ ගසක් කො කණුවක් අසලට ගියොත් අකුණු වදින්න පුළුවන් නේ පාර්ශ්වික අකුණු ජංගම දරගතනේ එමත් කිරීම ආරෝපණ වලට අකුණු ආකර්ෂණය දෙන්න නෑ මේක හේතුවක් නෙමෙයි ඒ වගේම පොළොව මත වාඩි වී හෝ දිගා වී දැන් අපි අපි නම් උසම එක්කෙනා ඉන්න දැන් මේ ග්‍රවුන්ඩ් එක කියලා ගන්න උසමනේ එක දැන් නැවෙන්න පුළුවන් නේ නැත්නම් දිගා වෙන්න පුළුවන් නේ එතකොට උස අඩු වෙනවා එතකොට අකුණු මේ අපි හරහා යන්නේ නැහැ ඒක තමයි ක්‍රමෝපාය සහ හේතුව දෙක මේකට ගැළපෙන එක ඒක උත්තරය 14 18 ගෝලීය උණුසුම් ඉහළ යාම වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ගය වන්නේ ගෝලීය උණුසුම් ඉහළ යාම වැළැක්වීමට මොකද්ද උත්තරේ මම දැන් නම් කියන්නේ කියන්නේ මයික් ඔන් කරලා කියන්න වැඩිපුර විදුලිය දෙට ගැනීම අනික ඇයි කියන්නේ නම් කියන්න බෑ මට ඒක කියන්න නම් කියන්නේ බලන්න එකද දෙකද තුනද කියලා කියන්න පුත්‍රයා අඩුම දරන අනික ඇයි කියන්නේ නැත්නම් මම අයින් කරනවා කියන්නේ නැහැ තුන සර් බෝලිය උණුසුම ඉහළ යාම වැළැක්වීමට ගත නොහැකි ගත නොහැකි ක්‍රියාමාර්ගය හරි වන වගාව හා වන සමය ගන්න පුළුවන් කරන බඩු භාණ්ඩ පරිහරණයෙන් මිදී සරල ජීවන රටාවකට හුරු වීම බෝලිය උණුසුම ඉහළ යාම වැළැක්වීමට ගත නොහැකි එකනේ ඒකනේ ඒ වගේම වැඩිපුර විදුලිය භාවිතයට ගැනීම වැඩිපුර විදුලිය භාවිතයට ගත්තොත් ඒකෙන් ගෝලීය උණුසුම වැඩි වෙනවා නේද විදුලිය හදන්න ඒක විදුලිය හදන්න විදුලි බලාගාරවල මේ දැන් ඔය ගල්ලාගුරු විදුලි බලාගාරේ අධික තාපයක් නිපදවෙනවා ඒකට ගෝලීය උණුසුම වැඩි වෙනවා එහෙනම් ගත නැහැ කී ගහන්නේ ඒක තමයි උත්තරේ 3 ඊළඟට 19 දැව අපි මේ පාඩම තමයි ඊයේ ඉවර කරේ නේ මේ කොටස දව භාවිතයේ සම්බන්ධ අසත්‍ය වගන්තියයි අසත්‍ය ඒ සත්‍ය අසත්‍ය පටල ගන්නත් එපා දව භාවිතයේ සම්බන්ධ අසත්‍ය වගන්තිය මොකද්ද ආ උත්තරේ අසත්‍ය එක දෙවනි උත්තරේ හරි අනික අය උත්තර දෙන්නේ නැද්ද එයා කරලා නැද්ද उत्तर देने दाने का है नुआन ने ये ने कहे ने माइक पे कौन करना इधर है पे ने कहे ने नुआन ने ये ने कहे ने माइक पे कौन करना पे ना අනික කයකට කරලා නැද්ද? තරවෙන් එක දෙවෙනි උත්තරේ හරි බලමු අපි. දව භාවිත සම්බන්ධ අසත්‍ය. ස්වභාවික ප්‍රත්‍යක්ෂීකරණය වෙන පරිණිතම ඉදිකිරීම ද්‍රව්‍ය දව වේ. ඔව්. ඊළඟ කලවර බුරුත කළුමැදිරිය වැනි වැනි වටිනා දව සෙත් කලාපයේදී බහුලව දැකිය හැකි. ඒවා සෙත් කලාපයේදී තියෙන්නේ. නැස. කොහෙද තියෙන්නේ ඒවා? එහෙනම්. වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර. ඔව් මේ වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර. ඊළඟට බලන්න. මේක අසත්‍යක නැහන්නේ. ඊළඟ කල්පවත්ම වෛරම වර්ණය දවසත්ව පවතින විශේෂ ලක්ෂණයකි. ඔව් නේද ඒක හරි. ඒ වගේම දවවල පහසෙන් දිරා යන්නේ එළය, තුල අඩංගු ආහාර, වේයන් සහ ගුල්ලන්. ඒකත් හරි නේ. අසත්‍යක එහෙනම් මේ 19 2. මේවත් එක් කලාපේ නෙමෙයි තියෙන්නේ. මේ කළුවර බුරුත වගේ ඒවා නේ.
ඊළඟට මිස්ස අල්පාම්ලිත ජලය විදුලිය විච්ඡේදනයේ කැතෝඩ් අසල හයිඩ්‍රජන් වායුව පිට වේ. මේ විදුලිය විච්ඡේදනයේ දෙවෙනි පොතේ මේ පළවෙනි පාඩමේ මොකද කියන්නේ අල්පාම්ලිත ජලයේ විදුලිය විච්ඡේදනයේ කැතෝඩ් අසල හයිඩ්‍රජන් වායුව පිට වේ. මේක හරිද වැරදිද? असल हाइड्रोजन वायु ඊළඟ රන් ආලේපයට රන් ආලේපණයට විදුලිය විච්ඡේදය ලෙස ගෝල් සයනයිඩ්. ඒ කියන්නේ රන් ආලේපණයට ගන්න ඒක විදුලිය විච්ඡේදය ලෙස ගන්න රත්තරන් තියෙන ද්‍රාවණය. ගෝල් සයනයිඩ් කියන්නේ රත්තරන් තියෙන ද්‍රාවණය. ඒකත් හරි. ඊළඟ කොපර් සල්ෆේට් විදුලිය විච්ඡේදනය ඇනෝඩය මත තඹ ආලේපණය. ඇනෝඩය කියන්නේ उत्तर बल පළවෙනි කොටස ඉවරයි. දැන් 20 න් කීයක් හරිද බලන්න. පේපර් එක සම්පූර්ණ කරපුවා ඉන්නවා නම් 20 න් කීයක් හරිද? දැන් 15 න් බා ගන්න බැලුවා. 20 න් කීයක් දැන් බලන්න හරිද කියලා උඩින් දාන්න. මෙතන මේ පළවෙනි පේපර් එක ළඟින් මෙතනින් දාන්න 20 න් මේ හරියෙන් දාන්න. 20 න් කීයද? කීයද මම 20? දහටයි සර්. माइक का මැසේජ් එක දාන්න. ප්‍රසන්න නැහැ කියේද? ප්‍රසන්න කරේ නැහැ නේ. නැස්. හරි. නුවන් නැහැ කියේද? අවිස්තරේ 17. නුවන් නැහැ කියේද? 20. නුවන් නැගෙත් මයික් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් 12යි නේ. ඉතින් 12 නම් මදි. देवनी पेपर बल ब्रेक विना पहा ब्रेक देवनी सागर मार
හරි ළමයි. හරි නේද? හරි නේද? කොහේ ඉන්නවද? ඉන්නවා සර්. ඉන්නවා සර්. හරි අපි. හරි අපි එහෙනම් දෙවනි කොටස කතා කරමු. හරි? දෙවනි කොටස प्रश्न अंत अनिवार्य फिल्टर सपया प्रश्न हतर इकोम पहा पलवीन तव हतर पहा उपदेश कड़दासी के लिया पलम तब अमुन उपदेश अर्थम को लिया लिया මට ලියලා දාලා තිබ්බා මම අර කියපු තුන් දෙනාම ලියලා දාලා තිබ්බා මම බැලුවා ඒවා එකෙන් එක නම් උත්තර මම බැලුවේ නෑ හරියට කියලා මම මම කරලා තියනවාද පිළිවෙලට කරලා තියනවාද කියලා බැලුවා හරි එතකොට එහෙනම් අපි දැන් බලමු එකෙන් එක සාකච්ඡා කරමු බලන්න පළවෙනි දැන් ඔයාලා මෙහෙම දැන් මේ විභාගෙදි මෙහෙම වුණාට මම කිව්වා මේ පේපර් එකේ දෙවන කොටස ඔක්කොටම ලියන්න කියලා ප්‍රශ්න පහක් නෙමෙයි හත හතටම ලියන්න කියලා මම කිව්වා බලමු අපි පළවෙනි ප්‍රශ්න ඔබ ඒකේ A ඈ ඔබ විසින් පාසල් වත්තේ සිදු කළ ගවේෂණය සිංහල වාර්තාවක් සකස් කළ සිහින නගනෙහිදී ගුරුතුමා ගුරුතුමිය ඔබට තෝරාගත් බිම් කඩක ශාක සතුන් හා පරිසරයේ සංගතක ඇතුළත් රූප සංගීතයක් වෙන වෙනම ඇඳීමට පවරන ලද්දේ अजीवी द्रव्य शाक පරිසර සංගතකයක් වෙන්නේ ඒක ජීවීන්නේ සංගතක කියලා මෙතන අදහස් කරන්නේ අජීවී ද්‍රව්‍ය පස්ස සහ ජලය තමයි හරි වාතය ලියන්නත් පුළුවන් නේද එකක් මෙතන කියන්නේ පස්සේ කියලා නෑ නේ කියන්නේ මෙහෙම කියලා නෑ නේ පාසල වාතය වාතයත් සංගතකයක් විදිහට ගන්න පුළුවන් හරි හැබැයි අඳින්න කියලා දෙන්නේ වාතය අඳින්න බෑ නේ හරි ඊට පස්සේ එම රූප එකමත එක තැබීමෙන් ලැබුණු අදහස කුමක්ද මොකද මේ රූපේ එකමත එක තිබීමෙන් ලැබුණු අදහස विविध संघटक विविध संघटक එකතුවක් जैव विविधता देखिए
හරිද නැතුව සර් පොඩි අය 4 1 2 3 4 5 අය තමයි ගස් කොළන් ගියා. එයාලත් දැන් 5 අය ලියන්නේ ගස් කොළන් කියලා. ශාක සතුන් නේද? සුත්‍ර ජීවි නේ වගේ. හරි ඊට පස්සේ බී बी कोटा तो पारिसरे जानने इगेनी में भी पारिसर पाद्धतीय जानना उबटा हम वो ना सांकल पारिसर पाद्धतीय पारिसर पाद्धतीय क्या नमक आते हिमाया क्या ना पारिसर पाद्धतीय क्या नमक आते පරිසර පද්ධතියක් යනු කිසියම් පරිසරයක වාසය කරන සියලුම ජීවින්ද ඔවුන් සමග අන්තර්ක්‍රියා කරන පරිසරයද පරිසර පද්ධතියක් ඔව් එහෙම තමයි යන්නේ ඉන්නේ කිසියම් ප්‍රදේශයක ජීවත් වෙන සියලුම ජීවි ප්‍රජාව සහ ඔවුන් සමග අන්තර්ක්‍රියා කරන පරිසරය නේ භෞතික පරිසරය තමයි මේ පරිසර පද්ධතියක් කියලා කියන්නේ ඊළඟට ඔබ හඳුනාගත් පරිසර පද්ධතියකට උදාහරණයක් මොකක්ද පරිසර පද්ධතියක උදාහරණයක් අපි කතා කරා වනාන්තර වනාන්තර තව මුහුදනේ සාගරය ගන්නත් අවට පරිසරයේදී හමුවන මූලික ස්වාභාවික සම්පත් දෙක මොනවා ස්වාභාවික සම්පත් අපි කතා කරා දැන් නිදි කතා කරා ඊ කියන්නේ බලය වාතය ජලය ඔව් කණි අපි ඊ කතා කරේ මේ ස්වාභාවික සම්පත් කණිජ පාෂාණ නේද ජලය දැව නේද ඒවා තමයි ස්වාභාවික දැන් මේක අර අර මේ 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 වාතයත් හරි स्वाभाविक संपत्त ඊශානේ ඉන්නව නේද? ඇහුන්නේ නැහැ අපිට. ඔයා කිව්වද? ස්වාභාවික සම්පත් වල තිරසර භාවිතය කියන්නේ මොකද්ද? හරි. ස්වාභාවික සම්පත් අනාගත පරපුරටද භාවිත කිරීමට අවස්ථාව ලබා දෙනවා. ඔව්. ඒක හරි. මේ ස්වාභාවික සම්පත් අනාගත පරපුරටද භාවිත වෙන නැත්නම් ඉතිරි වෙන විදිහට භාවිත කිරීම තමයි ිරසර භාවිතය කියලා කියන්නේ. ඊළඟට C මුල්ම සරල ජීවියා වූ බැක්ටීරියාවේ සිට අද දින මිනිසා දක්වා වූ ක්‍රමික විකාශනයේ පරිණාමය ලෙස හැතලකේ පරිණාමයේ සිදු වූ බවට ඇති සාක්ෂිය මොකක්ද පරිණාමයේ සිදු වුණා කියන සාක්ෂි මොනවාද සාක්ෂි අපි කතා කරා පොසිල අධ්‍යයනයෙන් ලැබෙන සාක්ෂි ඔව් පොසිල අධ්‍යයනයෙන් ලැබෙන සාක්ෂි තව භූගෝලීය සත්ව ව්‍යාප්තියෙන් ලැබෙන සාක්ෂි ඔව් තව සායිකා සංසන්දනාත්මක ව්‍යුහාත්මක ඔව් ව්‍යුහාත්මක ලැබෙන සාක්ෂි නේ
හරි ඊට පස්සේ අහනවා ශ්‍රී ලංකාවේ ආදි මානවයන් ජීවත් සිටි බවට ලැබුණු සාක්ෂි ලැබුණු ස්ථානයක් මේක සාමාන්‍ය දැනුම නේ ඉතිහාසයේ මොකද්ද පාහියංගල ගල්ලෙන පාහියංගල ගල්ලෙන කිතුල්ගල බෙලිලෙන ඔව් තව රාවණායල්ලනේ තව බුලත් සිංහලයේ පාහියංගලනේ පාහියංගලෙන බටදොඹලෙන කුරුවිට ඒවා ඊට පස්සේ ඩී අකුණු අනතුර වැළැක්විය නැහැ කියේ සිදුවන හානිය අවතර ගත හැකි ස්වාභාවික ආපදාව අකුණු වල ක්‍රියාකාරීත්වය අධික වන කාල වකවාන අපි කතා කරා මොන කාලද අකුණු වැඩිව තියෙන්නේ කියන්න කවුරු හරි මන්නා කියන්නේ කියන්න අප්‍රේල් නේද මාර්තු අප්‍රේල් ඔව් මාර්තු අප්‍රේල් තව ඔක්තෝබර් නොවැම්බර් නේ ඊළඟට ප්‍රශ්න වලාකුලක සිට අවට වාතයට ආරෝපණ පැනීම සිදු වන අකුණු මොන නම් කියන අකුණු වර්ග තුනක් කියනවා අකුණු වර්ග තුනක් කියනවා මොනවාද අකුණු වර්ග තුන අකුණු වර්ග තුන මොනවාද මම අකුණු වර්ග තුන මතකයි තසන්න නැහැ කියන්නේ තසන්න නැහැ පෘථිවි අකුණු වලාකුණු පෘථිවි අකුණු වාකුණු නේද හරි මේ මෙතන මේ මේකේ උත්තරය මොකද්ද වලාකුලක සිට වාතයට එන අකුණු වලට කියන්නේ වාකුණු නේද හරි ඊළඟට අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට ගත හැකි ආරක්ෂක පියවරක් කියන්න බලන්න මොනවාද විදුලි උපකරණ පේනු කැවණි වලින් ගලවා තිබීම ඔව් තව අකුණු ගසන විට එලිමන් ස්ථානවල නොසිටීම ඔව් තව උස් බිම් වල නොසිටීම තව ගොඩනැගිලි සඳහා අකුණු සන්නායක සවි කිරීම විවෘත බෝට්ටුවක සිටිනකොට වාඩි වී සිටීම ඔව් ඒකත් ගන්න පුළුවන් නේ ඔය වගේ තව අපිට ලියන්න පුළුවන් අකුණු අනතුරු ආරක්ෂා වන්න ගත හැකි ක්‍රියාවලිය හරි ඊට පස්සේ ඊ මිනිසාගේ ශරීරය තුළ ද්‍රව්‍ය පරිවහනය සඳහා මනාව සැකසුණු පද්ධතිය ලෙස රුධිර සංසරණ පද්ධතිය සැලකිය හැකියි ඒ ද්‍රව පටකයක් වීම වඩා සුවිශේෂී නේ අපේ රුධිර සංසරණ පද්ධතිය රුධිරයේ ද්‍රවමය පටකයක් අහනවා පළවෙනි ප්‍රශ්නේ රුධිරයේ දේහාණු වල අඩංගු සංඝටකයක් නම් කරා මොනවද හිමොග්ලොබින් වර්ණකය රුධිරයේ දේහාණු වල අඩංගු සංඝටකයක් නේ දේහාණු වල හිමොග්ලොබින් තියෙන රතු රුධිරාණු වල නේද ඊමල හිමොග්ලොබින් තියෙන රතු රුධිරාණු වල එතකොට අහන්නේ දේහාණු වල තියෙන සංඝටක රතු රුධිරාණු රුධිර රුධිරාණු රුධිර පට්ටික රුධිර පට්ටික ඊමල තේරෙනවද ඊමල කියන්නේ තියෙන රතු රුධිරාණු වල තියෙන සංඝටකය හරිද ඔව් සර් අරගෙන ඕන එතකොට දේහාණු වල අඩංගු සංඝටකයක් තිබව දේහාණු වල අඩංගු නේ රුධිරයේ දේහාණු වල අඩංගු සංඝටක. ඔව් දේහාණු වල අඩංගු සංඝටකයේ කියන හරිමය. දැන් දේහාණු නම් මොනවාද? රතු රුධිරාණු සුදු රුධිරාණු පට්ටික. දේහාණු වල අඩංගු සංඝටකයක් මේ හිමොග්ලොබින්. යකඩ ගන්න පුළුවන් නේ? යකඩ සහ ග්ලොබින් කියන ප්‍රෝටීනෙන් තමයි හැදිලා තියෙන්නේ මේ හිමොග්ලොබින්. දේහාණු වල අඩංගු සංඝටක යකඩ ගන්න පුළුවන්. හිමොග්ලොබින් ගන්න පුළුවන් නේ?
रुद्र प्लास्मा मगिन कृत्य रुद्र दीन रुद्र प्रधान पुटस दिखकट बेदन अमना पुटस दिख इसल मत क्या रुद्र प्लास्मे सह देहान देहान वाय रुद्रन पट्टिका अरे रुद्र प्लास्मे मगिन नितुकरण कृत्य क्या देंगे द्रव्य परिवहन මොනවාද පරිවහනය කරන ද්‍රව්‍ය එකක් දෙකක් කියන්න. ජාලනි ජල මින් මොකද්ද? අහන්නේ. ඛනිජ ලවණ විටමින් ආ තව හෝමෝ ප්‍රෝටීන් හෝමෝන සාවයි සදා පරිවහන ආහාර ජීර්ණ අන්ත බලත් යනවා. ඔව්. रुद्र प्लास्मा वगैरह सर्वदायक वन रुद्र कांड मुखा सर्वदायक रुद्र कांड सर्वदायक दिंड पुलवा सर्व प्रतिग्रह क्या का अरे पिता वेला थी ना पर मैं देवनी प्राप्त हूँ तानी वह गतकल पीएवीएसएन पहले वह देखा था ना ना कि जीवन सुंदर जीवन ले सामने वह ओम पिता मा मैं पुरुल परिसर तत्व तुला तत्वी और तीन अंतर मना विलक्त या पेंडा अरे एल्गी दिलीर बैक्टीरिया है रा बिना सुंदर जीवी वर्ग या नाम करा वायरस 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 जीवी या जीवी लक्षण देखें पेन्नो इतना मतलब तावे का तीनों प्रोटोसोवा 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 लीवाना वाला आत्मा होता है वायरस कमाने प्रोटोसोवा लीवाना होता है हाँ अनेक कुछ सूत्र जीवी से है रे एल्गी सातु वेनस कमा मुकाद्दे प्रभासांस कितने किरी में है क्या आहार निपदीवी बैक्टीरिया जैव पलिभोजनाशक प्रतिजीवक प्रतिजीवक बैक्टीरिया देखा मैं संवेदन इंद्रेवनी पाड़े लबादन संवेदने मन संवेदने दुष्टि संवेदने दुष्टि संवेदने कने लादी कने श्रवण संवेदने श्रवण संवेदने दिव्य रस संवेदन दिव्य रस तीन अंबूल रस तीर्थ रस नाश मन संवेदन नाश ये नाश मन संवेदन
දන්ද සංවේදනේ හරි මම එනිකන් ඒ ටික ඊළඟට ඇසට බාහිර වස්තුවක සිතාලෝක කිරණ ඇතුල් වී ප්‍රතිබිම්බ හටගන්න අන්දම කිරණ රූප සටහනක ඇඳ දක්වන්න ඒක ඇඳද මට පෙන්වන්න බලන්න පෙන්වන්න පුළුවන්ද ඇඳ ඇඳ පුළුවන් उत्तर काज मांगे दुष्पिता ने मत आलोक देखा नाम भी कहते हैं बाबा पहन एंद्र एंद्रे का निका है बाहरी वस्तु आलोक प्रतिमा नाम किरण रूप सतान एक किरण रूप मेवीदीन वस्तु මේ කාචේ ඇක්සි කාචෙන් වර්තනය වෙලා මෙන්න දෘෂ්ටි විතරණේ මතට වැටෙනවා මෙන්න ළඟ ඉඳන් එන වස්තුවකින් ආලෝක කිරණ ඇක්සි කාචෙන් වර්තනය වෙලා ඒ දෘෂ්ටි විතරණේ මත වැටෙනවා මෙන්න මේ දෙකෙන් එකක් ඇඳලා නම් හරි මේක හෝ මේක හරිද පේනවද පේනවද ආවිෂ්කාර දෙක මම अणुपीलिंद ग्लूकोमा වෛද්‍ය උපදේශ අනුව පමනක් කරන්නට ඖෂධ දෙමින් මේ චිත්තසන්නයා මේ උත්තර දෙක බලන්න කියන්නේ නැහනේ අර මන් ඒක පේපර් එකක් දීලා තියෙන උත්තර පිටු බලන්න කියන්නේ මතකෙන්ද කියන්නේ මතකෙන් නම් හොඳයි උත්තර පිටු බලා ගන්න කියලා වැඩක් නැහැ
प्रश्न बाल वचन पमन सोरागन पहात दीयति तेरे हितं कुर्वन्ति वचन टीका दाल दिया मित्र परमाणु उपरमाणु कांशु न्यास्तीय पदार्थ मूलिक द्रव्य संयोग पदार्थ मूलिक पदार्थ मूल द्रव्य संयोग दान मे वचन टीका सिग्नल प्रॉब्लम मुखद सिग्नल बो इलाट अवकाश इट प्रमाण गांदक्साइड वस्तु मेतन इसका पदार्थ अवकाश इधना पदार्थ शुद्ध द्रव्य संशुद्ध नौन द्रव्य देश मेतन संशुद्ध गणेट मेतन मूल द्रव्य संयोग मूल द्रव्य संयोग संशुद्ध गणेट आई मिश्रण संशुद्ध नवन गणेट आई पदार्थ सैदी कुड़ा मांशु मुखी परमाणु अड़ न्यूट्रॉन प्रोटॉन इलेक्ट्रॉन मना अभी प्रोटॉन एक न्यूट्रॉन दोलहा परमाणु परमाणु क्रमांक अस्कंद क्रमांक परमाणु क्रमांक परमाणु क्रमांक परमाणु क्रमांक मुखद प्रोटॉन संख्या प्रोटॉन संख्या परमाणु प्रोटॉन एकोलहा प्रोटोन एक परमाणु क्रमांक इलाक स्कंद क्रमांक स्कंद क्रमांक बहुमत प्रोटोन गाट्रोन गोटोन गाट्रोन गई स्कंद क्रमांक हरिदर एक लियाद मेन मेहम लिया मूल द्रव्य एक्स की एक्स की परमाणु क्रमांक लिया लिया परमाणु क्रमांक परमाणु क्रमांक लिया वंपैते पहाली लिया सम्मताकार संकेत परमाणु क्रमांक लिया प्रोटोन गाने प्रोटोन गाने न्यूट्रोन गाने
आम्लिक जले विद्युत विच्छेदन हाइड्रोजन हाइड्रोजन वायुवट अमतर अनेक इलेक्ट्रोड पिटवेन वायु जले विद्युत विच्छेदन अभी मन मन वायु पिटवे ऑक्सीजन हाइड्रोजन ऑक्सीजन हाइड्रोजन पिटवे पिटवन एक मेतन पल उत्तरे हाइड्रोजन वायु अमतर अनेक इलेक्ट्रोड निबंधन मन वायु ऑक्सीजन ऑक्सीजन इट पास मेम पिटवन एक् वायु हाइड्रोजन बड़ विद्यागारे तहवरुकर कैसे हाइड्रोजन अंदर मैं क्यू अदा परीक्षा पे वीडियो हाइड्रोजन वायु मेहदी इलेक्ट्रोड संद्रव्योड मन कार्बन कूर मैं तवे का गंड प्लैटिनम प्लैटिनम कूर गंडा पुलवा इट पास हाइड्रोजन वायु अडंगु भी अच्छे ए नाले तुलते बी नाले तुलते ए वाले तो बी वाले बी वाला बी वाला एक हेतु दक्वा जले हाइड्रोजन वायु ऑक्सीजन में दुनिया जले सूत्र H2O और जले सूत्र H2O ऑक्सीजन एक हाइड्रोजन देखा वेपुर मना जलानुवा कल हाइड्रोजन पीटवे ऑक्सीजन एक पीटवे वेपुर मना हाइड्रोजन 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 मुन लेना बी नाले हेतु मुखद जल अणुदी हाइड्रोजन देखा हाइड्रोजन वेड़ी परिमाव प्रश्न हतर अरे मैं हतर करो हेमोम करो बाले बाले मेन सामे मेन सामे न्यूटन ओ बाले मैं सामे न्यूटन ने न्यूटन बाले मेन उपकरण न्यूटन दूरतराधि न्यूटन तराधि न्यूटन तुला
නියුට්‍රෝන දුරතරාදී එක ගන්න පුළුවන්. ඊළඟ වස්තුවකට බලයක් කිරීමේදී උපයෝගී ලක්ෂය වෙනස් වීමේදී උපයෝගී ලක්ෂය වෙනස් කළ විට චලනයේ සිදුවිය හැකි වෙනස්කම මොකක්ද? ලැබීම ලක්ෂය වෙනස් වීම මොකද්ද? චලනයේ වන දිශාව වෙනස් වීම බල බලයේ උපයෝගී ලක්ෂය කියන්නේ මොකක්ද කියන්න මලසන බලයේ උපයෝගී ලක්ෂය කියන්නේ මොකක්ද වස්තුවක බලය යොදන ලක්ෂය අන්න හරි වස්තුවක බලය යොදන ලක්ෂය තමයි බලයේ උපයෝගී ලක්ෂය කියලා කියන්නේ වස්තුවක් අඳිනවා මෙහෙම දැන් මේකට අපි කියමු මෙහෙන් අදිනවා මෙහෙන් අදිනවා මේක වෙනස් කරලා මෙහෙන් අදිනවා මෙහෙන් අදින සාමාන්‍ය උපයෝගී ලක්ෂය වෙනස් කරන මෙතන තමයි උපයෝගී බලය යොදන දන්න තමයි උපයෝගී ලක්ෂය මෙතන තමයි උපයෝගී ලක්ෂය මෙතනින් අදිනවා මොකක් වෙයිද වැඩිපුර වෙරයක් දාන්නනේ නෑ නෑ මේ මෙහෙම දෙන්නේ මේක මෙහෙන් ඔව් මෙහෙන් අදිනවා මෙහෙන් අදිනවා නේ ඔව් එතකොට මොකද වෙන්න පුළුවන් මේ චරණේ වෙන්න පුළුවන් නේ වැඩිපුර චරණේ වෙන්න පුළුවන් නැත්නම් තව භ්‍රමණේ වෙන්න පුළුවන් නේ ඒ වගේ වෙන්න පුළුවන් ප්‍රශ්න නැහැ ඒවා එකක් කියන්න භ්‍රමණේ වෙන්න පුළුවන් වේගෙන් චලනය වෙන්න පුළුවන් නේ උපයෝගී ලක්ෂ වෙනස් කිරීමෙන් චලනය වෙන්න පුළුවන් භ්‍රමණේ වෙන්න පුළුවන් चलने वाले दिशा वेना सुनने बैठे और चलने वाले दिशा वेना सुनना पुरवांग हमारे उपयोगी लक्ष्य अनेक पत्र करो चलने वाले दिशा वेना सुनना एक अच्छा रही इलाके पीड़ने में नहीं में एक अक्षय अक्षय से फेस कर लेते जाएंगे इलाके एक फर्स्ट में पीड़ने के लिए बालपान साध के अक्षय दख पान पीड़ने के लिए साध के देखा बालपान हमारा दी अभिलंब बाले हा पृष्ठ वर्ग पड़े අභිලම්භ බලය හා පුෂ්ඨ වර්ග බලය කියන දෙකම බලපානවා පීඩනය කෙරෙන. මේ ගාන හැදුවද? මේ ගාන හැදුවද? හැදුවසෙ. කොහොමද හදන්නේ මේක? පීඩනය සමානයි බලය අභිලම්භ බලයේ බෙදීම වර්ගඵලය. මම ඒ සමීකරණය ලියන්නේ හරිද පීඩනය සමානයි අභිලම්භ බලය බෙදීම වර්ග මම වචනෙන් ඉංග්‍රීසි වලින් කියනවා p සමානයි මොකද්ද p සමානයි මතක නැද්ද මම f බෙදීම a බෙදීම a p කියන්නේ මොකද්ද මට කියන්න පීඩනය F කියන්නේ අභිලම්භ බලය. ඔ බලය. A කියන්නේ පෘෂ්ඨ වර්ග බලය. පෘෂ්ඨ වර්ග බලය. හරි දැන් හදමු. දැන් අභිලම්භ මේ ගානේ බර නිව්ටන් 200ක්. ආ මේකේ කියන්නේ බලය. බර කියන්නේ බලය මෙතන. නිව්ටන් 200ක්. සෝරි 2000යි නේ. නිව්ටන් 2000යි. ආ 2000 හා බෙදීම වර්ගඵලය කීයද 0.1 දශම 5යි 0.5යි m ඉඳන වර්ග දැන් මේකේ උත්තරේ කීයද ආවේ කවුද උත්තර දාලා තියෙන්නේ අවිෂ්ඨ 4000 දෙන්නේ මේක देख सर बेदाह बेदी में बिंदु ऐसा पाह ये देना उत्तर है वर्ग मीटर न्यूटन हार दाह है ओ हार दाह है इमाय अंतर जाति के कहीं की वो केली में की है द
मुकद्दे के ऊपर सर हार रहा है और मैं अंतर्जातिक के पास कर ले ओ पी ए पास कर मम्मी में बन गया पास कर ले और ये तमाम हदा एक हद में नेता कवर वाले हदा कर हरे द मैं में तमाम हदा मैं सामी करने वाटर में लिवत कम नहीं है मम्मी देना इंग्लिश आपको बोल रहे हैं මේම දැම්මයි පළවෙනි පියවර මේක අනිවාර්ය සමීකරණ ලියන්න ඕනේ දෙවෙනි පියවර මේක තුන්වෙනි පියවර උත්තරේ ඔය පියවර තුනට මේවා මේ ගණක් આવොත් විභාගෙදී අනිවාර්යෙන් හදන්න මකන්නද හරියද දැන් පේපර් කරලා නැතියයි කරන්න අනිවාර්යෙන් මේ ටික දැන් පස්සේවත් කරන්න ඉතින් පේපර් කරන්න නැත්නම් තේරුමන්නේ නැහැ මම දෙවෙනි පේපර් එක දැන් දානවා අද හෝ හෙට දානවා ඒක ලැබෙන සතියේ කරලා තියෙනවා අනිවාර්යෙන් संबंधता समीकरण गणत् समीकरण මේකෙන් දාන්න පුළුවන් මොකද්ද මේ සමාන m බෙදීම v ඔව් d ඝනත්වය එන්නේ මොකද්ද ඝනත්වයේ density නේ ඝනත්වයේ density කියන d දානවා සමානයි ඝනත්වයේ සමීකරණය ස්කන්ධයේ බෙදීම පරිමාව ස්කන්ධයේ m බෙදීම පරිමාව පරිමාව v මෙහෙම දාන්න පුළුවන් නැත්තම් වචනේ හරි දාන්න ඝනත්වයේ සමාන ස්කන්ධයේ බෙදීම පරිමාව හැබැයි සම්බන්ධතාවය දක්වන්න කියලා කියන්නේ කමන්නේ වචනේ හරි දාන්න බැරි නේද මේක මේකත් දාන්න ඊළඟ ද්‍රව්‍යමානයේ ඔව් ස ඝනත්වයේ p නෙමෙයිද ඝනත්වය මතක්ව density නේද ඒක අපි ගණත්වයේ කීවෙනි පාඩම තමයි මාර මතකද? පළවෙනි දෙවෙනි පොතේ නේ. 11 වෙනි පාඩම සර්. 11 වෙනි පාඩමද? ආව නේ. ගණත්වය. මොකද මායි කිවි ගණත්වය? P ඔව් ගණත්වයේ p වලින් තමයි. ඔව්. p වලින් තමයි සංකේතය. density d නෙමෙයි. මේක වැරදි. p වෙන්න ඕන නේද? ගණත්වය මේක වැරදි. හරි p. p නේ රෝද නැහැ. ගණත්වයේ p ද රෝද කියලා මතක. p hari ro hari mata mata ro akurak kiyana big code akurak mata mata ida ro akuru nohama diyen p dala hada karanna koyala kamanna mage diya din p taman ekena p dala karanna taman ro de kiyala hari denna mata gena e wala man balanna kamana p dala denna liyanna man e balak kiyanna liyana dawase ro de kiyala ekak mata gena hari ilanga mege ilanga kotasa ද්‍රව්‍යමාන රූප සටහනක් මේකේ තියෙනවා මේ දෙන ද්‍රව්‍යමාන රූප සටහනක් මෙතන පාඨාංක මෙතෙන්ට ගැලපෙන මේ A B වලට ගැලපෙන පාඨාංක කියන්නේ මේක වැඩිපුර ගිලෙනවා නම් ඝනත්වයේ අඩුද වැඩිද වැඩිපුර ගිලෙනවා නම් ඝනත්වයේ අඩුයි ඝනත්වයේ අඩුයි එහෙනම් C කියන තැන කීය දෙන්න ඕන අංකෙ මෙතන මේ තුනේ 600 ආයෙත් ආයෙත් නිකන් වැඩිපුර ගිලනවා නම් ඝනත්වය අඩු වෙන ඉතින් මෙතන වැඩිපුර ගිලනවා කියන්නේ මෙහෙට ගිලනවා 100 න් වල 600යි ඊළඟට අඩුවෙන්ම ගිලනවා නම් A අඩුවෙන් ගිලනවා කියන්නේ ඝනත්වය මොකද 1400 1400 න් වල මෙතෙන්ට A ළඟ ඒ කියන්නේ අඩුවෙන් ගිලනවා කියන්නේ වැඩිම ඝනත්වයක් කියන එක නේද මැදට එන්න ඕන 1000
गिलेन प्रमाण करकल गिलेन प्रमाण वेपुर गिलेनवाकिया मदद दियागा अड़ी अडवें गिलेनवाकिया अडवें गिलेनवाकिया ලක්ෂයේ ප්‍රතිබිම්බය ඇසට පෙනෙන අයුරු කිරණ රූප සටහනකින් ඇඳ පෙන්වන්න. ඒක ඇඳද? මට ඇඳලා ඇඳ පුළුවන් පෙන්වන්න නැද්ද? කවුරු හරි ඇඳද? तरंग परावर्तने वर्तने मेतन एक आलोक किरण वस्तु वस्तु आलोक किरण मेहन एक परावर्तने वस्तु तवालोक किरण एक परावर्तने प्रतिबिंब मेतन ऑब्जेक्ट वस्तु मेक इमेज प्रतिबिंब मेतन लिया मेतन इमेज प्रतिबिंब मे वस्तु अरे दोनों
මේක අනිත් පැත්තට ගන්නත් පුළුවන් යට පැත්තට ගන්නත් පුළුවන් හරිද මේක තව කෙලින් ගහන්න මේ රූල් එන්න ඕන කෙලින් මෙහෙම මෙහෙම එන්න ඕන මෙතනට මේකත් කෙලින් එන්න ඕන ඒතර මේ දෙක එකතු වෙන තැන තමයි වස්තු තියෙන්නේ මේක තව ටිකක් මෙහෙට නැමෙන්න ඕන මගේ මෙහෙට වෙලා තියෙන්නේ කෙලින් කරලා ගන්න හරි හරි තේරුණාද කියන වස්තුවේ දැන් යන්නේ ආලෝක කියන්නේ මේ x කියන්නේ මේ x ලක්ෂයේ ප්‍රතිබිම්බය x ලක්ෂයේ ප්‍රතිබිම්බය නේද ප්‍රොඩක්ට් එක ප්‍රොඩක්ට් එක x ලක්ෂයේ ප්‍රතිබිම්බය ඇසත පෙනෙන අයරු මේක ප්‍රතිබිම්බය නම් වැරදි නේ x ලක්ෂයේ ප්‍රතිබිම්බය ඇසත පෙනෙන අයරු නෑ මේක වැරදි සෝරි හරිද මාරිලා මේක ප්‍රතිබිම්බය නේ මට අනිත් පැත්තේ එන්න ඕන නේද මේක ප්‍රතිබිම්බය නම් වස්තුව තියෙන්න ඕන මේක වස්තුව දර වස්තුවේ නම් අර විදිහට යන්න ඕන ආලෝකය x ලක්ෂයේ ප්‍රතිබිම්බය ඇසට පෙනෙන අයරු හා හරි 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 මම ඉස්සලා හදිද්ද එක හරි ළමයි අනේ සරි මම යන්නේ නැ නේද ඒ ඉස්සලා යන්නේ එක මේ අනිත් පැත්තේ වෙන්න බෑනේ මම ඉස්සලා හදද්ද එක හරි ආ යන්නේ නැ දෙක ඇන්ද සර් මම යන්නේ නැ ඒක හරි ඈ මේ මේ මම නෙල් පාටෙන් අදිනවා කඩේ ගියනින් බෑ හරි හරි මෙන්න මෙහෙම එන්න ඕන හරිද එතකොට මම හරි ඉස්සලා ඇඳ දෙක හරිය හැ මේ වස්තුව දැන් මෙතන x ලක්ෂයේ මේක තමයි වස්තුව ප්‍රතිබිම්බය මෙන්න මෙතන පේන්නේ මේක ඩොට් එකක් නේ එතන මේ කළු පාටෙන් කියන්න වෙන පාටකින් කියන්න නැත්නම් මේ වගේ ඩොට් එකක් වෙන්න හරිනේ දැන් ආ මේ මේ වස්තුවේ ඉඳන් යන ආලෝකයේ නෑ මෙහෙම යන එක වර්තන වෙනවා මෙහෙම යන ආලෝක අනික් කාලෙත් කියන එක වර්තන වෙනවා ඒ දෙක එකතු වෙනවා මෙතන මෙතන තමයි ප්‍රතිබිම්බය යන්නේ මේ කණ්ණාඩිය ඉස්සරහ ගත්තනේ ඉස්සරහ බලපුවම ප්‍රතිබිම්බය නේ ගත්ත හරිද ඒක ඇඳ ගන්න හරිද 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 අනිකයි හරිද ඊශානි අවිෂ්ක යසන්ද හරිනේ ඊශායි හරි එතකොට මකන්න එනවා අය අදින් කියන්න එපා අපි එහෙනම් ඉතුරු තව ප්‍රශ්න දෙකක් නෑ තුනක් ඉතුරුනේ පස්වෙනි එකයි හයවෙනි එකයි හත්වෙනි එක තුනක් ඉතුරු මම ඒක අනිත් දවසේ කරන්න එතකොට දැන් කරලා නැතිය ඒක කරන්න ඕන ඒක කරන්න ඕන මම තව පේපර් එකක් දානවා අද දැන් WhatsApp වල දානවා ඒකත් ගන්න පිට හැටම ප්‍රින්ට් අවුට් ගන්න ප්‍රින්ට් අවුට් අරගෙන ඒක කරන්න හරිනේ හරි නං
අපි දැන් සෑහෙන ඉස්සරහින් ඉස්සරහ කියන්නේ පාඩම් ටික ඉවර කරලා නේද බලන්න අපිට පාඩම් කරලා පේපර් එක ලියන්න. හරි අපි එහෙනම් ලබන සතියේ හම්බෙමු. ගැටලුවක් නැහැ නේද මොකද මේවයි? අවුලක් නැහැ නේද? ගැටලුවක් හරි 5යි 6යි 7යි අපි ලබන සතියේ ප්‍රශ්න 3යි නේ ඒ 3 කරලා අපි දෙවෙනි පේපර් එක සාකච්ඡා කරන්න පටන් ගන්නවා. දෙවෙනි පේපර් එක හැමෝම මම දැන් මේ प्रिंट आउट අරන් තියෙන්නේ. මෙහෙම प्रिंट आउट අරගෙන කරන්න. प्रिंट आउट ගත්තාම අර පළවෙනි පේපර් එක දෙවෙනි පේපර් එකට උත්තර වෙනම කොලේක ලියලා ඒක ඒක ස්ටෙප් එක කරලා මෙතන ස්ටෙප් එක කරලා එනවා ෆයිල් එකේ හදාගන්න. මම කියන්නේ පේපර් ෆයිල් එකක් දැන් දැක්කම සමහර ළඟ තියෙනවා හොඳට පිළිවෙල හදාගන්න. අනික ඇත්ත එහෙම කරන්න. හරි නะ. ඊළඟ දිනකට සුබ රාත්‍රිය. Good night. සුබ රාත්‍රිය සර්. Good night sir. Thank you sir. Good night. Thank you sir.